2020 ජනවාරි මස දෙවන දින බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් තම ත්‍රීරෝද රථයෙන් කුලී ගමනක් යමින් සිටි පුද්ගලයෙකු අමතක වීමෙන් දමා ගිය බාහිර දුරට තැටියක් මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා නිලධාරියා වෙත ගෙන විත් බාර දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිකුත් කර නිවේදනයේ සඳහන්. එම බාහිර දුරට තැටිය පරීක්ෂා කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් සිදු කළ දුරකථන සංවාද විශාල ප්‍රමාණයක් පටිගතව ඇති බව පෙනී ගොස් ඇති අතර එහිදී ඔහු විසින් හිටපු අග්‍ර මාධ්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හිටපු මහාධිකරණ විනිසුරු පත්මිනි එන් රණවික මහත්මිය අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි ඩයස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු අධිකරණ ශේෂ්ත්‍රයේ විනිසුරුතුමන්ලා මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට සම්බන්ධ නිලධාරීන් සමග සිදු කළ දුරකථන සංවාද අනාවරණය වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිකුත් කර නිවේදනයේ සඳහන් වන්නේ. එසේම මෙහිදී විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මාතිපිල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ තුල පිස්තෝල අවියක් භාවිතා කරමින් අවිපූර්ණව ලැබූ බවටත් එලෙස අවිපූර්ණව ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කම්ගේ මහතා ඝාතනය කිරීම සඳහා බවටත් වන දුරකථන සංවාදයක් පැවතීම මත ඝාතන කුමන්ත්‍රණයක් දියත්වන බවට ඇති වූ සාධාරණ සැකය මත මෙලෙස පොලිසිය වෙත ලද බාහිර දුරතැටියේ පළමු පිටපත සහ ඊට සම්බන්ධ වෙනත් දේපළ මෙන්ම දුරකථන සංවාදවල ඇතුළත් පිස්තෝල අවිය සොයා ගැනීම සඳහා මාතිවිල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට අයත් නිල නිවස පරීක්ෂා කිරීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අංක B 42 ඇල ඉරක් 2020 යටතේ කරුණු වාර්තා කර 2020 ජනවාරි මස 4 වන දින සෝදිසි වරින්තුවක් ලබා ගැනීමට මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් කටයුතු කර ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්. මෙලෙස ලබාගත් සෝදිසි වරින්තුවට අනුව මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කැමැත්ත ඇතිව ඒ මහතාගේ ආරක්ෂක නිලධාරීන් හා ඒ මහතාගේ නිවසේ සිටි සේවකීන් මෙන්ම මන්ත්‍රීවරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් එම ස්ථානයට පැමිණි නීතිඥවරයෙකු ඉදිරියේ මෙම නිවස සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කෙරුණා. මෙම සෝදිසි කිරීම පසුගිය ජනවාරි මස 4 වන දින පස්වරු 3 සිට පස්වරු 7:30 දක්වා කාල සීමාව තුළ සිදු කර ඇති අතර එම සෝදිසි කිරීම වලදී මන්ත්‍රීවරයාගේ නිදන කාමරය සහ එම කාමරයට යාපත කාමර තුළ මන්ත්‍රීවරයා සන්තකයේ තිබී ගිනි අවියක් ජීව උණ්ඩ 127ක් ලැප්ටොප් පරිගණක දෙකක් බාහිර දුරතැටි 4ක් දුරතැටි 5ක් විවිධ වර්ගයේ DVD පට 164ක් වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ විස්තර ඇතුළත් ගොනු දෙකක් සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශයේ නිවේදනයක් කුත් කරමින් පවසන්නේ. මෙලෙස අත්අඩංගුවටගත් දේපළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වම් මහපට ඇඟිල්ලේ සලකුණු සහිතව මුද්‍රා තබා ආරක්ෂිතව තබා ඇති අතර ඉදිරි ආසන්නතම දිනයකදී මෙම දේපළ නඩුබහන්න වශයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව රංජන් රාමනායක මහතා විසින් විවිධ පුද්ගලින් විශාල ප්‍රමාණයක් සමග සිදු කළ දුරකථන සංවාද ඇතුළත් හනපටවල සඳහන් කරුණු මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන් කරනු ලබන චෝදනා ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරන අතර රංජන් රාමනායක මහතා තමා සන්තකයේ තබාගෙන සිටි දුරකථන සංවාදවලට අදාළ තොරතුරු මෙලෙස සමාජගත වීම සිදුව ඇත්තේ ඒ මහතා සතුව එම බාහිර දුරතැටි පැවති අවස්ථාවක බවට නිරීක්ෂණය වන බවද පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.